ඒතිස්තක පූනරින් මාර්ගයත් ඒ නවය යාපනයේ නුවර මාර්ගයත් යාකරන පූනරින් පරන්තන් මාර්ගය පූනරින්හි හදවත ලෙසයි සැලකෙන්නේ. එම මාර්ගය අල්ලාගතහොත් පූනරින් මුළුමනින්ම බෙද වැටෙන අතර යාපනයේ කලබෝ දක්වා සමස්ත ප්‍රදේශයම යුද හමුදාව සතු වෙනවා. එම ක්‍රියාන්විතයේ අවසන් අදියරට මේ වන විට යුද හමුදාවේ 58 වන සේනාංකය පැමිණ සිටිනවා. පූනරින් දක්වාම විහිද ඇත්තේ ඉතා දැඩි විවෘත මුඩු භූමි ප්‍රදේශයක්. සතුරාට නොපෙනී මෙම විවෘත භූමිය පසු කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. එහෙත් 58 වන සේනාංකයේ බටපිරිස් එම දුෂ්කර අභියෝගය මේ වන විට සාර්ථකව තරණය කරමින් සිටිනවා. පරන්තන් පූනරින් මාර්ගය අල්ලා ගැනීම වන්නිමෙහිමේ සංදිස්ථානයක්. පූනරින් බෙද වැටීමෙන් පසු වන්නිමෙහිමේ සියලුම යුද පෙරමුණු එක් පෙරමුණක් ලෙස පෙළගස්වා කිල්නොච්චයට පහර දෙන බව යුද හමුදා පතින් ලොතරන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉක්උද්දා ප්‍රකාශ කළා. පූනරින් පරන්තන් මාර්ගය ඉදිරිපය 72 ඇතුළත අනිවාර්යෙන්ම අල්ලාගෙන පූනරින්හි එල්ටීටීඊ බලය පිටඳමන බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවීන්ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මේ වටේම වන්තොත් කියන මේ ලීඩර්ෂිප් දී උදෙන් දේ විනියස පස්ස වටේම තියෙන හතර පොඩි බේස් ටයිප් පකම්පනක් කියලා තියෙන මේක ඉතින් නිදෙන්න කොහේද? සී ටයිගර්ස් මෙතන සී එකේ ගොඩක් මූවමන්ට්ස් වෙලා තියෙන බීච් එකේ. මේ ප්‍රදේශවල එල්ටීටීඊ නායකයන් රැඳී සිටි භූගත ආරක්ෂිත කුටි පවා යුද හමුදාව මේ වන විට අත්පත් කරගෙන. ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේද මුළුමනින්ම යුද හමුදා වාතට පත්වීමේ ඓතිහාසික ජයග්‍රහණයටද යුද හමුදාව ආසන්නව සිටිනවා. දෙවිල්ස් තුඩුව, වල්ලේපාඩු, වේරවිල්, පළවී ඇතුළු එල්ටීටීඊ මුහුදු බලකොටු රැසක් ඊයේ යුද හමුදාව බිඳ දැමුවා. දකුණු ඉන්දියාව සමග සබඳතා ගොඩනගා ගැනීමටත් අවියවුද ඇතුළු සැපයුම් මුහුදු බගින් ගෙන ඒමටත් එල්ටීටීඊ භාවිත කළේ වෙඩිතල් තියු, නාච්චි කුඩා, කිරංචි, දෙවිස් තුඩුව ඇතුළු මෙම බටහිර මුහුදේ මුහුදු කොටි බලකොටුයි. මේ වන විට පූන්රන් වලින් පහළ සියලුම බටහිර වෙරළ කලාපයේ ගම්මාන යුද හමුදාව නතු කරගෙන තිබෙනවා. ඉතිරි වැත්තේ පූනරින් පමණයි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම බටහිර වෙරළ තීරේ මුදාගත් ප්‍රදේශයේ සිට